දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තා වන ගෘහස්ත වෙළඳ හා විකුණු මධ්‍යස්ථානවල ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් පුපුරා යාම හා ඒ සඳහා හේතු සාධක සොයාබලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරමින් ඒ සඳහා වන කමිටුවක්ද පත් කර තිබෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මකයි. එහි සෙසු සමාජිකින් වන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත්ද අල්වෙස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය WDW ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන මහතුරුන් අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගේ හා දැනට ඇති අධ්‍යයනයන් හා විවිධ අදහස් විමර්ශනය කර සති දෙකක් ඇතුළත අදාළ වාර්තාව තමා වෙත ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා කමිටුවට උපදෙස් ලබා දී තිබෙන්නේ. අදවන විට රට පුරාම හැමතැනම ගෑස් සිලින්ඩර් ආශ්‍රිත අනතුරු වාර්තා වනවා. බොහෝ විට මාධ්‍ය වාර්තා කරන්නේ ගෑස් සිලින්ඩර පුපුරා යන බවයි. නමුත් ගෑස් සමාගම් පවසන්නේ පුපුරා යන්නේ සිලින්ඩර නොවේ කියලයි. සිලින්ඩර් ආශ්‍රිත රෙගියුලේටරය ඇතුළු බාල උපකරණ නිසා ගෑස් කාන්දු වන බව අද බොහෝ දෙනෙකු පවසනවා. උපකරණ බාල නම් ඒ වගකීමක් රජය දැරිය යුතුයි. උපකරණ ගෙන්වන්නේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. ඒවා ගෙන්වන සමාගම් නියාමනය රජයක වගකීමක්. ගියාට පස්සේ ස්ථාලීය වහන රටක් ලෙස අපි හරි ප්‍රසිද්ධයි. තාමත් විශාල ජීවිත අනතුරු වාර්තා වුණේ නැහැ. සිදුව ඇත්තේ දේපල හානි පමණයි. ඒ නිසා ගෑස් සිලින්ඩරේ සම්බන්ධ කරන උපකරණ බාල නම් එයද වහා නියාමනය කළ යුතුයි. සොයා බැලිය යුතුයි. එය වගකිව යුතු රජයක යුතුකමක්. බොහෝ විට රෙගියුලේටර් සහ බට හදිසියේ මාසෙන් මාසයට මාරු කරන්නේ නැහැ. එහෙමනම් මේ ගෑස් සිලින්ඩර අනතුරු වලට ගෑස් සංයුතිය වෙනස් කිරීම බලපාලද? ගෑස් සිලින්ඩරේ ඇතුලේ පීඩනය වෙනස් වෙලාද? ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිතුමා අදත් කිව්වේ ගෑස් වල රසායනික සංයුතිය සොයන්න මොරටුව විශ්වවිද්‍යාලයට බාර දී ඇති බවයි. ආණ්ඩුවක් විදිහට අපිත් මේ බිය හදා ගන්න කටයුතු කරන්නේ නැහැ. අපිට ඕනකම තියෙන්නේ ඔබතුමාලා ඕනකම තියනටත් වඩා වැඩි ඕනකමක් මේ නවත්ත ගන්න. එක ගෑස් සිලින්ඩරයක්වත් පුපුරලා ගිහිල්ලත් නැහැ. ගෑස් සිලින්ඩර පුපුර වෙන්නේ නැහැ කියන එක දැන් 100%ක්ම ස්ථිරයි. ජනාධිපතිවත් උදේ මේ සම්බන්ධව කතා කරලා එතුමත් මේ පිළිබඳව රාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන වෙනම කමිටුවක් පත් කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම අපේ රටට මේ උපාංග ආනයනය කරන සමාගම්. ඒ සමාගම් අද අපි කැඳවනවා. ලීටර 18 ගෑස් සිලින්ඩර අද වෙනදපොළතුල නැහැ. මුලින්ම කියන්න ඕනේ. මේක පටල ගන්න එපා. දැන් අපිට තිබෙන ප්‍රශ්නේ එදා 50යි 50 තිබුණා නම් ඇයි එදා පිපිරුවේ නැත්තේ? මේ වගේ එකපාරටම ප්‍රමාණයක්. අපිට තියෙන ප්‍රශ්නේ මේ කාටත් තියෙන ප්‍රශ්නේ. මේ වාර්තා දීපු හැටිය මම බොහොම පැහැදිලිව මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. මේ හංගන්න දෙයක් නැහැ. බොහොම පැහැදිලිව. महाचार्य शांत वाल्पोलगे महता प्रकाश कर මෙතරද සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ගියා. ඒ ගෑස් පිළිබඳව පැමිණිලි කිරීමටයි. මොකද කියලා? බලා ජනබල දී පරික්ෂණ වෙන් කරයි. උත්තර බලාගෙන. මේ රටේ භාගිකට ආසන්න ප්‍රමාණයක් අද විශාල අනතුරකින් ඉන්නේ. ඊයේ දිනේ සහ අද දිනේ වෙනකොට ස්ථාන 11ක මේ ගෑස් පිපිරීම ඇති වෙලා තියෙනවා. ගිනි ගැම්ම ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි අද ප්‍රමිති ආයතනයට ඇවිල්ලා කිව්වේ මේ රටේ මේ අද භාවිතා කරන ගෑස් වල තියෙන ප්‍රමිතිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරලා වහාම ක්‍රියාත්මක වෙලා මේ ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් මේ ආරක්ෂාව ලබා දෙන්න කියලා. ආ මේ ගෑස් වල සංයුතිය පරීක්ෂා කරාම ඒක වෙනස් වෙලා තියෙනවා. බියුටේන් 150යි ඒ වගේම ප්‍රොපේන් 150ක් තිබෙනවා. එතකොට දැන් මේකේ තියෙන්න ඕනේ විශේෂයෙන්ම ඕකේ නේද නිර්ණායකයේ තියෙන්නේ 180යි 20යි තියෙන්න ඕනේ. කියන්නේ පොපේන් 120යි බියුටේන් එක 180යි. නමුත් දැන් මේක වෙනස් වෙලා තියෙන හින්දා තමයි මේ පිළිබඳව ඉන්න විශ්ලේෂකයන් මේ පිළිබඳව ඉන්න විචාරකයන් කියන්නේ මේ සංයුතිය වෙනස් වීම හින්දා තමයි ගෑස් එකේ ඇතුලේ පීඩනය තෙරපීම වැඩි වෙලා ගෑස් එක කාන්දු වෙන්නේ. ඒ වගේම ගෑස්
දවසක ඉක්මනට ඉවර වෙනවා මේක තමයි දින චෝදනා දෙක එතකොට දැන් අපි අද ප්‍රමිති ආයතනයට ආවේ විශේෂයෙන්ම අපිට දැනගන්න අවශ්‍යයි මේ ගෑස් වල සංහිතිය පිළිබඳව නිර්ණායකයක් තිබෙනවද ප්‍රමිතියක් තිබෙනවද අද පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳව උපදේශක කාරක සභාවක් පත් කළ යුතු බවයි වහාම හෙට උදේ විශේෂ උපදේශක කාරක සභාව රැස් කරන්න වතුමා නියෝගයක් දෙන්න ඇමතුමාටයි ඒ අදාළ බලධාරීන්ට පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ මන්ත්‍රීවරුන්ට තිරේක පිළිතුරු සපයන්නේ කියලා මොකද මේක බරපතල මහජන ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් යතර සමගි වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම් කරු සහ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේ සංගතිය වෙනස් කර ඇති බවට සාක්ෂි තිබෙනවා කියලයි මේ තියෙන්නේ මාධ්‍ය මේ මාධ්‍ය වලින් ඊට පෙන්නවා සිලින්ඩරය ගෑස් රෙගුලේටර් එකත් සම්බන්ධ කරලා නැතිව මේ ගෑස් උතුර නැටි පිරිපහදුවේ වාර්තා ඩිකුත් උනා නොනිල ලෙස මින වශයෙන් දුන්න සමස්ත කනිද තෙල් සේවකයාම මේ මොහොත වෙනකොට ඊයේ 3 වෙනකොට දැනගත්තා ප්‍රොපේන් 149යි බියුටෙන් 151යි කියලා පරීක්ෂණයේ ප්‍රතිඵල නිල ප්‍රතිඵලය දීලා කෙසේ නමුත් මේ ආකාරයට ගෑස් පිපිරීම සිදුවීම් දිගටම වාර්තා වීම පිටුපස මීට වඩා සැඟවුණු කතාවක් තියෙනවද ලිට්‍ර සමාගම කාට හරි අඩු ගානකට විකුණන්න හදනවද එහෙම නැත්නම් මේකත් යුගදනවි ගිවිසුමේ යටි අරමුණක්ද මේ අතර බණ්ඩාරවෙල බිඳුනු වැව අලුත්ගම ප්‍රදේශයේද අද ගෑස් සිලින්ඩරයක සවිකර තිබූ ගෑස් ලිපක් පිපිරි ගොස් තිබෙනවා නිවැසියන් විසින් අදාළ ගෑස් සිලින්ඩරය නිවසින් පිටත තබා තිබියදී මෙම පිපිරීම සිදුව ඇත්තේ රාහුංගල්ල වැලිකන්ද ප්‍රදේශයේද අද ගෑස් පිපිරීම් සිදුවීමක් වාර්තා වී තිබුණා. එමෙන්ම ඊයේ රාත්‍රියේ මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේද ගෑස් පිපිරීමක් වාර්තා වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.